යෙමනේ එඩ්න්වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී බාබඩොස් දජය සහිත එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඉලක්ක කරගනිමින් කැරලිකරුවන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරය එල්ලවන අවස්ථාව වන විට එම නෞකාවේ කාර්යමණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු සිට ඇති බව සඳහන්. ප්‍රහාරයෙන් ඉන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් සිය දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. මෙම නෞකාවේ ආරක්ෂකයින් ලෙස ශ්‍රී ලාංකිකයින් 2 දෙනෙකු සහ නේපාල ජාතිකයෙකු කටයුතු කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයේ වගකීම මේ වන විට හුති කැරලිකරුවන් බහරගෙන තිබෙනවා. ප්‍රහාරයෙන් පසුව නෞකාව ගිනි ගනිමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මෙම ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් සිදු ඇද්ද යන්න පිළිබඳව සොයා බලමින් සිටින බවයි නාවික හමුදාව පවසන්නේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයන් වික්‍රමසූරේගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ මේ වන විට අදාළ ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධ කරගනිමින් මෙම නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් සිදු ඇද්ද යන්න පිළිබඳව සහ ඔවුන්ගේ අනන්‍යතාවය පිළිබඳව සොයා බලමින් සිටින බවයි. ගාසා තීරයේ පවතින ඊශ්‍රායෙල් හමාස් යුද ගැටුම්වලදී පලස්තීනුවන්ට සහාය පළ කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කළ බව හුති සටන්කරුවන් ප්‍රකාශ කළා. වෙළඳ නෞකාවකට හුති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් එහි කාර්යමණ්ඩල සාමාජිකයින් මිය ගිය පළමු අවස්ථාව මෙයයි. හුති කැරලිකරුවන්ගේ මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට රටවල් කිහිපයක් එක්ව විශේෂ සාකච්ඡාද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම රතු මුහුදේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට ඉදිරි පැය කිහිපය තුළ ජාත්‍යන්තර සංවිධාන රැසක් එක්ව සාකච්ඡා කිරීමටද නියමිතයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.